प्रदेश रसकट तवदुरटात मिलीमीटर सीय इक्मवू तद वेसे अपेक्षा करनबव कालगुण विद्या देपार्तमेंतव अद यलित निवेदनय कला මේ වැසි තත්ත්වය බෝධුට අද රාත්‍රී කාලයේ සහ හෙට දිනේදීත් අපි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වැඩි බලපෑම පවතින දිවයිනේ මධ්‍යම සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ දකුණු වගේ පළාත්වල මේ ප්‍රදේශවල ඇතම් ස්ථානවල මිලිමීටර් 100ක් වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන කෙටි කාලයක් තුල තද වැසි ලැබීමේ හැකියාව තියෙනවා මේ නාගරිකව ජීවත් වෙන ජනතාව වගේම විශේෂයෙන් ගංගා ආශ්‍රිතව ඇල මාර්ග ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව අවධානයෙන් කටයුතු කරන්න ඕන සෛනික වතුර මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. අදත් අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවල ක්ෂණිකව ජලය එක් රැස් වූ අවස්ථා කිහිපයක් වාර්තා වුණා. මේ ගල් අම්පිකම මන්සන්දිය මුළු මුළින්ම ජලයෙන් නැටවි තිබූ අයුරු. අප වාර්තා කරපු පසුවේ ඇල්පිටිය ගල් සහ බද්දිකම අම්බලංගුඩ මාර්ග මේ නිසා අවහිර වූ බවයි. ජනතාව විරෝධය පළ කරමින් කියා සිටියේ පළාත් පාලන ආයතන මේ වන විට කාණු පද්ධතිය නඩත්තු නොකිරීම නිසා මේ තත්වය උද්ගත වන බවයි. අවුරුද්දට 8 වෙනි පාඩදා මේ ජලයෙන් යටවෙන පාඩ සම්පූර්ණයෙන් පල්ලෙහා වෙල් අනවසරෙන් ගොඩ කළා. ඒවයි මේ වතුර ගල්ල බද්දේකම මාර්ගයේ හිරිම්බුර අබ්දුල් වහබ් මාවත පෙට්ටිකලවත්ත හරස් පාර ඇතුළු මාර්ග කිහිපයක්ද වැසි ජලයෙන් යට වුණා. ගල්ල ඇල්පිටිය ප්‍රධාන මාර්ගය මෙලෙස යට වී තිබෙන්නේ අලුත්වල වැලි බොක්කු අසලින්. ප්‍රදේශීය කුඹුරු සහ පාද්බිම් රැසක් වැසි ජලයෙන් යටව තිබෙනවා. අප වර්තකරුවන් පැවසුවේ අද පෙරවරුවේ සිට මාතර මිරිස්ස, තල් අරඹ, කඹුරුගමුව, තිහගොඩ, හක්මන සහ දික්වැල්ල ඇතුළු ප්‍රදේශවලට තද වැසි ඇද හැලුණු බවයි. ගුඩකම සුල්තානාගුඩ මාර්ගය සහ හිත්ඇටි අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වුණා. මේ අතර කිරම ආරේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුව වන විට දෙයන්දර මුලිටියන මාර්ගයේ ඕවිලන බොක්කුව අසල ප්‍රදේශයේද ජලයෙන් යට වුණා. මහගංගොතර තත්වෙන් පසුව හන්නගල, පියද්දගොඩ, අඹගහවෙල, තල්ගහගොඩ ඇතුළු ප්‍රදේශවල පහත්බිම් නිවාස හා අතුරු මාර්ගවල තවදුරටත් ජලය රැඳී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන්ම කිඹුලන් සැරිසැරීම නිසා බැහැරට යාම බෙහෙවින් අනතුරුදායක බවයි. ගංගොතරෙන් පස්සේ ආව කිඹුල්ලු මේ තැන් තැන්වල වෙලාවයි ඇඟිලා මිනිස්සුන් දඩයම් කරන්න, බල්ලෝ දඩයම් කරන්න වගේ තමයි ඉන්නේ. බල්ලෝ ගොඩක්, ඒ ඔක්කොම බල්ලෝ නෑ දැන්. බල්ලෝ නෑ. හම්බන්තොට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කට්ටකඩුව වැව වන්දිමිම ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු පැවසුවා. එක් රැස් වූ ජලය බැස නොයාම නිසා අම්බලන්තොට තනලන්ද ප්‍රදේශයේ ජනතාව දින 20ක සිට විඳින්නේ දැඩි පීඩාවක්. ගෙදරින් අය ගිහිල්ලා මේ පෙළම යටවල ගෙවල් පීලියෙන් කානු කපන්න එනවා කියලා ආවෙ නැහැ. සාම යන්නේ නම් නැතුව ඉන්නේ බාත්රූම් එකක් යන්න විදියක් නැහැ, ටොයිලට් එක කිසිම දෙයකට යන්න විදියක් නැහැ. වැලිමඩ බැලුංගල ප්‍රදේශයේ කාර්යයක ඇල උතුරා යාම නිසා පහළ ඉඩම්වලට ජලය ගැලීමෙන් අනතුරුව පස් කණ්ඩි කිහිපයක් කඩා වැටීමෙන් නිවාස තුනකට හානි සිදු වුණා. නුවරඑළිය කොංගොඩියාර සිට රාගල දක්වා ඇති මාර්ගයේද නායෑමක් හේතුවෙන් අද පෙරවරුවේ අවහිර වුණා. මඩකලපුව සින්තාඩි ප්‍රදේශයේ පිහිටි කන්දමඩු ගඟ පිටාර ගැලීම නිසා ගම්මාන ගණනාවකට පිවිසීමට ඇති මාර්ග අවහිර වී ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළා.